්‍රහිදිනයක් අද ඔබට ප්‍රාර්ශනය කරමින් ද චේන්ච් වැඩ ස්ත්‍රාහනය වෙතින් අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ මනෝවිති්‍යාත්මක කාරණය. ඉතින් මේ මනොවි්‍යාත්මක කාරණය ඔබට ඉතාමත්ම වැදගත්වේවි ජීවිතයට යම්සේ දෙයක් උකාහාගන්න රයෙම නැත්තම් ඔබගේ ඉදිරි පරම්පරාව පිළිබඳව යම්තිසි සැලසුමක් ඉදිරිපත් කරන්නට එහෙම නැත්තම් මේ තත්ත්වයට පත්වුණු කෙනෙකු ඒ පිළිබඳ ඔබට ැගේීමක් ඇතිකරගන්නට එහෙමැත් තම් ත්වය පිළිඳ ඔබධයක්ක් ගන්නට ඔබට අදැහැකාව ලැබේව ඉතින් අපි බලමු අද මාතෘ පාමක්කද කියලා ඇබබැහිවීම ඉතින් ඇබබැහිවීම කියෙන කාරණය ගැන තමයි අද මේ ද චන්් වැඩස්රාණ ඔබව දැනුවත් කරන්නේ මේ ඇබබැහිවීමට ඉංග්‍රිස්සින් කියනවා ඇඩික්ෂන් කියලා ඉ පුද්ගලයෙකු මේ ඇඩික්ෂන් වීම තුළ යම් කිසි විදියකින් ඔහුට ගැටනුේ තත්ව නැතිව නො කියලා ඔබ අසායිති මි ලවෝම මේ ට ඇඩික්ෂන් වෙන කියන කාරණය මොකක්ද කියලා. පුද්ගලයාගේ ජීවිතයට එම නැත්තම් පුද්ගලයාගේ සමා ජීවියට බලපෑමක් ඇති කරමින් නැවත නැවත සිදුකරන චර්ර්යවා. තමයි මේ ඇබබැහවීම කියලා කියලා. ඒ තුරින් පුද්ගලයාට යම් කිසිවිදින් හානියක් වන වන්නට පුළුව. එමනැත්තම් පුදගලයා අවට ඉන්න සමාජයට යාම් කිසිවිදින් හානියක් වනෝ වන්න පුළුවන්. ඉතින් මේ දිගින් දිගටම සිදු කිරීම තුළ තමයි ඔය ඇඩික්ෂන් කියෙන ක්‍රියාවලීට පාර්ත්‍රී වෙන්න. ඉතින් ඒ ඇඩික්ෂන් කියන ක්‍රියාවලේ පාත්‍ර වීම තුළ සිදුවන්නේ හානියක්. ඒ තුළි යම් කිසිවිදකින් කරදරයක් පාඩුවක් එමනැත්තම් යකි සි අවාසිසාහගත කටකුත්තක් තමයි සිද්ධවෙන්නේ. ඉතින් ය නිසා මේ ඇඩික්ෂන් කියන ක්‍රියාාවලිය ගැන අපි අවබෝධයෙන් ඉන්නට අවශ්‍යතාව තියන් නිසයි අද දිනේද අපි මේ මනොවිද්‍යාත්ම කාරණය ඔබට ගෙනෙන්නේ. එදැන් මේ විදිිය අපගේ එදිනෙදා කටයුතුවලට බාධාව වෙනෝඕන යම් කෙනෙකුගේ ක්‍රියාවලිය යම් කෙනකුගේ ක්‍රියාවක් එය සුදුසුවේලිද ඒ සුදුසුවවෙ නැහැ ති නිසාඒ ඇඩික්ෂන් ක සුදුසු දෙයක් නෙවෙේ සමාජීය සත්වයන්ට ඒ මේ සමාජිය සිටින පිරිසට ඇඩික්ෂන් වීම තුළ සිදුවන්නේ ධනාත්මක දෙයක් නෙවේ. ඒ ඒතුළින් සිදුවන්නේ රිනාත්මක කටයුත්තා. ඉතින් සමහරවිට ඔබ හිතනාවන්නට පුළුවන් මේ යහපත්දයකට ඇබැහිවීමක් ගැන ඒවිදී හිතනාවන්නට පුළුව. නමුත් ඇබබැහිවීම තුළ ඇතිවන අවසාන ක්‍රියාවලයේදී යම්කිසි විදිකින් ගැටලුමයි තත්වයන් ආවාස මේ තත්ත්වයන් එහනැත්තාම් ඒ විදිී මුහුණ පාලට වෙන තත්ත්වයන් වලට පත්වෙනට හැකැවති නොති. නිසා ඇබබැහිවීම කියන ද යම්කිසි ක්‍රමයකට යම්කිසි පාලනකින් යුතුව, ොදක ඇබැවීම පවා යම්කිසිින් තමාට යම්හානයක්වෙන්නටත් පුළුවන්කම තියෙනට පුළුවන්කම දේවලුර්මාය වෙන්නට පුළුව ඉතියේ නිසා ඇබැහවීම කන ක්‍රියාවලිය අරවිධය චර්යාත්මකව දිගින් දිගටම සිදුකරන හානියක් නිරූපණය වෙනවා. දේ නිසා ඔබ ඒ ගෑන විශේෂ අවධානය වන්න යොම කරන්න. දැන් අපි බලමු මොනවගේ සිදුවී නිසාද මේ වි බැහකට යන්න පුළුව. ජානමේ සාධකය කියන්නේ ඔබ දන්නවා දන්නේ වලින් ඔබගේ ශරිරයේ තියන සයිල නිර්මාණය වෙන. ඉතින් ඒ ඩන්නේ බෙදීමෙන් තමයි ඒ නිර්මාණය වෙන් ඉතින් ඒ නිර්මාණය වෙනකොට එන ජානමය සාධක ඔස්සේ මේ තත්ත්වයන් ඔබට මුහුණ පාන්නු සිද්ධ වෙන ඉතින් ඒවෙන්නේ ඇබබැහැවමුත් නිර්මාණය වෙන්ර පුළුවන්. ඉතිං කාන්සාාව විශාදය වගේ තත්ත්වයන් මෙ විදි මනෝ රෝගීමේ තත්ත්වයෙනු. මෙවැනි තත්ත්වයන් නිසා මේ ඇබ්බැහට යන්නට හැකියාව තියනවා. ඉතින් යම්කිසි විදයකින් යම් පුද්ධලගේ පවර්ෂත්තය අඩුපාඩුවක් ඇතිවීම තුළ තමා වෙනත් ඇබබැහියකට යන්නට හැකියාවත් තියනවා. ඉරිං ඔන්න එවැනි කරුණුකාරණ පවා අප සවම්ම නිරීක්‍ෂණය කරන්නට අශ්‍යතාව තිය ොකද යම් කිසි කෙනෙ පවුර්ෂත්වය තින අඩුපාඩුව ඔහු පිට කරන්නේ වෙනත් ආකාරයකටයහපත් ඇබැයකි නම් එය සමාජයට හිතකරවන්නේ නැහැ. ඉති එනිසා ඔන්න ඒ පිළි බඳව අපි හිතන්නට ඕනි මුකද ජහන මේ සාධක නිසා ආපුදේවල් නිසා පවා මෙවැනි තත්වයන්න නිර්මාාණය වන්නට තියෙන හැකියාව. අපි තේරුම් අරගන තමයි සමාජයේ ගත කරනට අවශ්‍යධාව තියෙන්නේ. දැන් අපි බලමු මේ ඇල්බඩ් බඳුරාගේ සමාජ ඉගෙන නියායේදී. දරුවකු අනුකරණයට අනුකරණය වනැත්තා අප ගාමී චර්යාව. ඇබබැ හිවීම. සමයි කණ්ඩායමල බලපෑමැලුත් වෙන්න පුළුවන් කිය කාරන්නේ ඔහ හඩි කරන්නවා. ඉති මෙවැනි හෙඩිකිරීමක් කොස්සේ අපිට කියන්නට හිතන්නට බලන්නට දකිින්ට තියෙන්නේ කුමක්ද. මේ ඇබ්බැහිය කියන දේ නිර්මාණී කරගන්නට දරුවාගේ එහමැතැයි වපසරන්න සමවයි කණ්ඩාෑමලට තැක්කියාවක් තියෙනවා. ඔබගේ දරවා වෙන්නට පුළුවන් ඒ ඇබ්බැහට යොමු කරවන්නට සමයිස් කණ්ඩායමට බලපෑමත් කරට හැකයාාවක් තියනවා. ඉරි එනිසා මේ ඇබැහිවීම කියන කාරණය ගැන ඔබ විශේෂ අවධනයකින්, අවබෝධයකින් කටයුතු කිරීම කියන කාරණය ප්‍රිතාමත්ම වැදග. ඉති මේ විදියට යන්නට පුළුවන් කාමතියෙද්දී කොයිආකාරෙන්ද මේ විකාශනය වෙන්නට පුළ මේ ඇබැහවීම. එකක් පුළුවන් මද්‍රව්යට ඇබබැහිවීම. පුද අන්නුවවා මත්‍රවකිවට පසේ විධ නිර්ණයයික ඔස්සේ බෙදී තියනවා සමහනිද්‍ර ද්‍රගමයවෙන්නට පුළුවන් ගණය වෙන්නට පුළුවන් ඒම නැත්තම් වෙනත් වාශ්ප්‍රශීලීමේ මද්‍රවය වන්න පුළුවන් ඉතිං එවැනි ආකාරයට විධාකාර මද්‍රෝියන් සමාජයේ එහෙමනැත්තම් මේ ෝ ලෝකය තුළ පවතිනවා. මයි මත්තීම සඳ පාවිච්චි කරන විධ ේවල්. ඉතිං ඒවැනි දේවල් වලට මේ ඇත්වැැහහිඒ කොටස් කාරෙක් විදිහටව වන්න මද්‍රෝවිය සම්බන්ධ වන්නට හැකියාවක් තියෙනවා දේ නිසා ඒ ගැන අද කතා කරන එක ඉතාමත්ම වැදගත්වවි. ඒත් එක්කම යම් කිසිින් මේ අව්‍යද ඔටත් මේ තත්වය බලපන්නපුල හොමකද අවශ්‍යද යම් කිසිින් අනශ විදි පරිභෝජන කිරීමතු මද්‍රෝගයක් විලට පාවිච් වෙන තැන්තියෙන. ඉති හතකොට මධ්‍යසාර දුමැටික් මේ යටතේ ප්‍රධාන විදිර අප්‍රිකයන්න පුළුවක් නිත්තක තමයි චර්්‍යයාත්මක ඇබ්දැවීම. චර්ර්යාත්මක වශයෙන් ඇබැහකට යොමු කරන්නට හැකියාවත් තියෙනවා. ඉතින් ඒ නිසා එවැනි තත්වයන් ගැනත් ඔන්න විශේෂ අවධානයක් යොමු කරන්න ලෝනිිමමුකද මේ විදි අපගාමී චර්්‍යාවන් වලට එහම නැත්තම් මේ මත්‍රෝවේ හම නැත්තා මේ චර්්‍යමය ඇත්බැහවීමලට යොමු කරන්නට මේ සමවස් ක්ඩායම් ල තියෙන බලපෑම එමනැත්ම් ඔවුන් කරන්නට හැකි බලපෑම ඉමත් ඉහල බව. රුම් ගන්නට ඕනනි තිය නිසා කොහොමත් මේ දරුව ගතර පස සමස්කණ්ඩායමක්කනනිදන්තරෙන් ගටන්නේ පන්තියනවා වන්න පුළුවන් පස න වෙන්න පුුව වෙන ස්ානනිකරයන වන්න පුළන් බහෝදදුරට සමයස්ක්ඩායකි මේ සමස් කණ්ඩායමට දරුවෙකු ඇබබැහකට යොමු කරන්නට තියෙන බලපෑම බලය වැඩි එනිසා ඒ කාරණය අපි තේරුම් ගන්නට ඕනි දැන් මේ විදියට බැලුවත්ත මේ ආර්ශිකව විශාල් ප්‍රමාණයක් මද්‍ර්‍ය තුළින් මද්‍රගාශ්‍රිත රෝග තුළින් මේයා ප එහමනැත්තම් රෝගීවී සායිනෝවල්ට සහභාගීතේ වැඩිවීම් නිරන්තරයෙන් සිදුව වෙනවා ඉතින් විදිී රටක්තම සුී ඩංකා ඇති එනිසා ඒ ගැන විශේෂ අවධානයක් නිරන්තරයෙන්ම යොමු කරණට අවශ්‍යධාව තියනවා. තැන් අපි බල මේ චර්ර්යාත්මක ඇබ්බැහිවම් මටතේ පුද්ගලයා විවිධ ආහාර වර්ගෝල්ට ැබැ වෙන්නට පුළුව. විවිධ පැහණි රස දේවල් එහමනැත්තාම් විවිධාකාරයෙන් ප්‍රනීතයි කෙලා හිතන දේව එහමන එත්තම් විධාකාරය රසයන් ඉස්මතු කරන ආහාරවර්ග, විවිධාකාර ටෙක්ෂස් දිවට දැනෙන අහාරවර්ග විධ මුදු ගුණාංග, රලු ගුණාංග දෙැන ආහාර වර්ග. ඉතින් මේ ආකාරයට ඔන්න ආහාර වර්ගවලට එබැහි වන්න හැකියාවති නවා සහර කට්ි ෙනො ඒනතුව මේවා කණඩබැ මේවා ඕනේ ඒ කනකොට අන්න එවැනි තත්ත්වයට පත්වීමේ හැකියාවති නො මේ ඇබබැහිවීම දක්වා ඒ විකාශනයවෙන්නට හැකියාවති නො තින් මේ ආහාර වර්ගවලට ඇබැහවීමේ ක්‍රියාවලිය චර්යත්මක ඇැබැහක් විදියට අපිට දකින්නට පුළුවන් ඉතින් සහර කෙනෙක් තව සූදූ වගේලකට එබැ වෙන්නට පුළුවන්. ඉති සූදුවට කැන්නේ එවිදි ක්‍රීඩාවලින් ආදායන් උපයන තැන්වල්ට යොමුුවීම ඇබබැහයක් වන තත්වට චර්යාත්මගේ ඇබැහක් වන ත්වයටට පත්වෙන්ට හැකියාවතියනවා නිරන්තරෙන් ඒ ප්‍රගුණ කිරීම තුළයට නිරන්තරී යොමුවීම තුළ. ඉතින් එවැනි ඇැබැහකට ගියොත්තහෙම ඒ තුළෙනුත් වෙන්නේ හුගේ පුද්ගලයා වශයෙන් ඔහු ඉතාමත්ම පරිහන් තත්වයකට පත්වෙන කටයුත් අඉති නිසා ඇබැහි තින ලපහම එවැනි අයහපත්ේ. රුපත්තමයි තින සහහින පරිගනිගේ වෙන්නට පුළුව. සමහරකනෙ ජංගම දුරකතන වෙන්නට පුළුව. ඉතින් මෙවැනි ඇබ්බැහි නිරන්තරය යොමවීම තුළයි ඔහුගේ ඇස්සල වෙන්නට පුළුව. යම් යම් දුරල්ද එමන ත මානසිකව වෙන්නට පුළුවන් කයිකව වෙන්නට පුළුවන් එකතැන සිටීම තුළ වෙන්නට පුළුව. එමනත්තාම් එක තැන සිටීමෙන් වෙන තාහර වර්ග දීයන්නේ කරගෙන අවශ්‍ය ්‍යයාමික නොලවිා වන්න පුළුව තින් මෙවැනි ආකාරයෙන්. ඇතිවන ඇබ්බැහය නිසා න ඇතිවන්න හිතිගේ ඇබබැහි ව කියන ක්‍රියාවලිය ඉතාමත්ම අයහපත දිය තමයි කටයුතු වෙන්නේ තිය නිසා මේ ඇබබැහි බීම කියන මනවවිද්‍යාත්මක තත්ත්වය. හොඳින් අපි තේරුම් අරගන තමයි කටයුතු සැලසුම් කරන්නට කටයුතු සංවිධානය කරගන්නට අවශ්‍යතාව තියනගේ නිසා ඔබ මේ ගැනොන්න විශේෂී අවධානයක් යොම කරන්න ඔය ඇබැහි බීම පිළිබඳ. යම් කිසි විදිකීමේ විශාදය වගේ තත්වයක්. එකන්නේ. එවැනි තත්ත්වයකට පත්වීමක් තුළින් මොකදදවෙෙන මොලේ පස්සායනිකයන් වෙනස් කරන්නට හැකියාවක් තියෙනවා. ඉතින් එවැනි තත්වයන් වලට ඉට පසේ ගැටීමක් ඇති වෙන විදිහට මේ මෙවැනි තත්ත්වයන් නිර්මාණය වන්නට ඔන්න එවැනි මානසික වශයෙන් පීඩාත්මක තත්වය නිර්මාණය කරන්නටත් මේ ඇබබැහියට තියෙන හැකියාව වැඩි. ඉතිය නිසා මේ මද්‍රව්‍ය වගේ දේකට ඇබැහිැවීම ඉතාමත්ම රපත්ව කේදනී තත්වයක් විදිත අපි හඳුනාගැන පුළුව මේ විදි ඇබබැහයකට නොයා ජීවිතයේ තියන කටයුතු කළමනා කරන කරගන්නට ජීවිතයේ තියෙන හොඳ තැන් ඉස්මතු කරගන්නට හැක්කියයාව තියන ඉතින් නමුත් අපි ඇබබැහි වෙෙන්නේ කොහොමද කියන කාරණ අපි තේරුම් ගත්තත් තමයි තත්වය නිවැරදිව අපිට කළමනා කරන්නේ කරගන්නට හැකිකමල එවෙෙන්නේ ඉතින් ඒ හැකියාව ඔබට දෙන ද චේෙන්ච් වැඩසරහණ සමගින් තමයි අපි මේ එකතුවෙ ලයින්නේ ඉතින් ඔබටට ඔබගේ ජීවිතයේදී මෙබැනි ඔබට හමේෙනාවවෙන්නට පුළුව මේ සමයිස් කන්ඩායම්න්නට පුළුවන්. ඒ සමස් කණ්ඩෑමට ඔබ දරවාාව යොම කරනාව වන්න පුළුව. සමයස් කණඩාමට ඔබගේ ඥාතික යොම කරණාව වන්න පුළුව. අන්න ඔවුන්ට හැකියාවතති නො වැනි ඇබ්බැයියකින් ඔහුගේ ජීවිතයම වෙනස් කරන්නට. ඉතින් ඔහු ඒ නිරන්තරෙන් සමාජයට ස තමාටඒ සිදුකරගන්නා ව්‍යර්ත එහෙමෙනැත්තම්ඒ චර්යාමය අපගාමී ක්‍රියාවලින් නිසා. ඇබ්බැය නුසු දුසු දෙයක් බවට පත්ව වෙනවා ඉතින් ඒ පුද්ගලයා පැතකින් පුද්ගලයා අපහස්ථාවට පත්ව වෙනවා අනි පැත්තෙන් සමාජය අපහස්ථාවට පත්වෙනවා ඉතිං ඒ නිසා ඔන්න ඒ ගැන ඔබ ශේෂ අවධානයක් සහ අවබෝධයකින් කටයුතු කරන්නට මතක ත බාගන්න ඉතින් මෙවැනි බැදගත් වැඩසටහන් ඔබට පුළුවන් අපගේ youtubeුප නාලිකවරේ යාල්ටවී විතර ගහිල්ල චේන්් වැඩසහන් පේල ඔබට නර්මාණන්නට හැකයවතිනවා ඉතින් ඒ සඳහත් ආරාධනය කරමින් ඔබගේ ජීවිතේ දින ද චේච් වැඩසනනක් සමගින් නවතත් හමයිනතුරු ඔබට පතනවා චෑග්‍රහහිදින.